ICC විශ්ව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටේ සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ බලාපොරොත්තු නවසීලන්තයේ ඉදිරියේ ගිලිහි ගියා. හේතුව තමයි නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ලකුණු 102ක ජයග්‍රහණයක් නවසීලන්ත කාන්තා කණ්ඩායම විසින් වාර්තා කිරීමයි. මේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දු අර 20ක් අවසානයේ ලකුණු 162ක් ලබා ගත්ත කඩලු තුනකට නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු ආර 15යි පන්දු 5කදී සියලු දෙනා දැවි ගත්තේ ලකුණු 60ක් පමණයි. ඉතින් මේ අනුව නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව වටේට යාමේ අවස්ථාව උදා වී තිබෙනවා. නමුත් මින් පසුව පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ අතර තරගයෙන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ හොත් ඔවුන් අනිවාර්යයෙන්ම නවසීලන්තයේ අභිබව අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. හේතුව නවසීලන්ත කණ්ඩායමට වඩා ශුද්ධ ලකුණු වේගය අතින් හෙඩ් රන් රේට් එක අතින් දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියෙන් සිටින නිසා කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ඒකාණ්ඩයේ ඕස්ට්‍රේලියාව දැනටමත් අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා නවසීලන්ත තරගය ගැන කතා කළහොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 162 කඩලු 3කට බර්නඩීන් ලකුණු 32යි සුසි බේට්ස් ලකුණු 56යි අමිලා කර් ලකුණු 66යි සුසි බේට්ස් සහ මිලක අතර දෙවන කඩලු සඳහා පැවති ලකුණු 110ක සමදතාව ශ්‍රී ලංකාව පරාජය කිරීමට ප්‍රධානම සාධකයක් බවට පත් වුණා. එහිදී කිව යුතුයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැක්ක දුර්වල පන්දු රැකීමේ හේතුව නිසාම නවසීලන්ත කණ්ඩායම මෙවන් ඉහළ ලකුණු සංඛ්‍යාවට යාමට අවස්ථාව ලැබුණා. හේතුව විශේෂයෙන්ම දුවදී දෙවියාමේ අවස්ථා කීපයක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව නැතින් මගහැරුණේ. ඒ වගේම රැකගත යුතුව තිබූ උඩ පන්දු දෙකක්ම ගිලිහි ගියා. විශේෂයෙන් සුසි බේට්ස් ඇනි දක්ෂ පිටිකාරණියගේ උඩ පන්දු දෙකක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව නැතින් ගිලිහි ගියා. මේ දුර්වලතා හේතුවෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතරම් දරුණු පරාජයක් අත්විඳින්නට සිදු වුණේ. කෙසේ වෙතත් ලකුණු පූර්ව සඳහන් කළොත් යලි බර්නඩීන් ලකුණු 32, සුසි බේට්ස් ලකුණු 56යි, ඇමලියා කර් ලකුණු 66යි, සොෆි ඩේවින් නොදැවි ලකුණු 3යි, ලකුණු 162යි කඩලු 3කට පන්දු යැවීමේදී අචිනි කුලසූරිය පන්දු වර දෙකයි පන්දුවක් යවුවා ලකුණු 14ට කඩුල්ලයි. ඒ වගේම ඉනෝකා රණවීර පන්දු වර 4 ලකුණු 107යි කඩුල්ලයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60කට දැවී ගියා. නායිකා චමරි අතපත්තු පමණයි ලකුණු 10කට වැඩියෙන් වාර්තා කළේ. ඒ අනුව හර්ෂිත සමරවික්‍රම ආරම්භක පිටිකාරී ලකුණු 8යි, චමරි අතපත්තු ලකුණු 19යි, අනුෂ්කා සංජීවනී ලකුණු 1යි, කවිෂා දිල්ලාරි ලකුණු 4යි, ඕෂදී රණසිංහ ලකුණු 3යි, මෙල්ෂා ශෙහානි ලකුණු 10යි, ඉනෝකා රණවීර නොදැවි ලකුණු 5යි. අචින කුලසූරිය ඇයට පන්දුවට පහර දීමට පිටියට එමට හැකියාව ලැබුණේ නැහැ. හේතුව තමයි වේග පන්දු යවන්නියක් වන අචින කුලසූරිය පන්දු යවමින් සිටියේදී ඇයගේ උරහිසේ දරුණු ආබාධයක් ඇති වුණා. ඒ හේතුවෙන් ඇයට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදු වුණා. පන්දු යවීම ගැන කතා කළහොත් ඊටන් කාසන් පන්දු වර දෙකයි ලකුණු 14ට කඩුල්ලයි. ඒ වගේම ජෙස්ක ලකුණු 7ක් දුන පන්දු වර දෙකක් යවයි කඩුල්ලයි. හනේෂෝ පන්දු වර 3 ලකුණු 12යි කඩුල්ලයි. ඇමලියාක පන්දු වර 2යි පන්දු 5යි ලකුණු 7යි කඩුලු 2යි. ලීතහූහු පන්දු වර 4යි ලකුණු 12යි කඩුලු 2යි. ෆ්‍රෑන් ජෝනස් පන්දු වර 2යි ලකුණු 7යි 1 කඩුලයි. තරගයේ වීරයා ලෙස ලකුණු 66ක් ලබාගත් ඇමලියාක සම්මාන ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන කාණ්ඩයේ ලකුණු සටහන බැලුවොත් ඕස්ට්‍රේලියාව තරඟ 4යි ජයග්‍රහණ 4යි අපරාජිත කණ්ඩායම. ඔවුන්ගේ නෙට් රන් රේට් එක ශුද්ධ ලකුණු 1.215යි. නවසීලන්තය තරඟ 4යි ජයග්‍රහණ 2යි, ප්‍රසාද ලකුණු 4යි ශුද්ධ ලකුණු 1.014යි. ශ්‍රී ලංකාව තරඟ 4යි ජයග්‍රහණ 2යි. ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ආරම්භ කරමින් පැවති දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ අතර තරඟ දෙකේදීම ජයග්‍රහණ වාර්තා කළා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන අපට අවතක් සිදු කරන්නට අමාරුයි. කෙසේ වෙතත් තරගාවලිය අවසන් භාගයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් ඉහළ දක්ෂතා දක්වන්නට නොහැකිවීම හේතුවෙන් මෙවන් ආකාරයෙන් ශ්‍රී ලංකාවට තරගාවලිය නිවත් වන්නට සිදු වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ සම්බන්ධයෙන් අපි ඔවුන්ට සුබ පතන්න ඕනා.